අයුබෝවන් යාළුවනේ, මම අද ඔයගොල්ලොත් එක්ක එකතු වුණේ අපේ ජීවිතයට ගොඩාක් කරදරයක් වෙන, අපේ පෞරුෂත්වයට බාධාවක් වෙන කුරුලා ගැන කතා කරන්න. ඒ කුරුලෑවලට විසඳුමක්, ස්වභාවික විසඳුමක් ලබා දෙන්න තමයි මම ඔයගොල්ලොත් එක්ක අද එකතු වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් අපේ පරිසරයම හොයාගන්න පුළුවන්, ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් හදාගන්න පුළුවන් ස්වභාවිකවම ෆේස් පැක් එකක් ගැන කියන්නයි මම ඔයගොල්ලන් එක්ක එකතු වෙන්නේ. ඒ ෆේස් පැක් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි උළුහාල්. අපිට ඕනේ උළුහාල් ඇට, උළුහාල් ටික අත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ අත්ල ප්‍රමාණයට වගේ ගන්න, අත මිට මොළවල මේ මෙන්න මේ විදිහට ගන්නකොට ඔයගොල්ලන්ගේ අතේට එන ප්‍රමාණය තියෙනවනේ, ඒ වගේ ප්‍රමාණයක් ගන්න. ඒ උළුහාල් ටිකයි දෙහි බින්දු ටිකක් ඕනේ අපිට, දෙහි බින්දු කිහිපයක්. ඒ වගේම ඕනේ ඇලෝවේරා මදයකින් සූරාගත්ත කොටසක් ඕනේ. ඔයගොල්ලෝ කැමති ඔයිල් එකක් භාවිතා කරන්න පුළුවන්. විටමින් E අඩංගු නම් ගොඩක් හොඳයි ඒ ඔයිල් එකට. මං නම් යූස් කරන්නේ ආමන්ඩ් ඔයිල්, ජොජෝබා ඔයිල්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔලිව් ඔයිල් ගන්නකොට ඔලිව් ඔයිල් වල කොටස් දෙකක් තියෙනවා. ඔලිව් ඔයිල් සාමාන්‍යයෙන් ඉතාලි රටක වගේ යුරෝප් රටක ඉන්න කෙනෙක් නම් දන්නවා, ඔලිව් ඔයිල් එකේ යාළුවනේ තියෙනවා කන ඔලිව් ඔයිල් එකකුයි අපේ ඇඟේ පතේ සාමාන්‍ය ගාන ගන්න ඔලිව් ඔයිල් එකකුයි දෙකක් තියෙනවා. ඒ ඔලිව් ඔයිල් එක සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ අපේ මුහුණේ ගෑවට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක හුඟක් අය දන්නේ නැතුව සුපර් මාකට් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ කුකින් ඔලිව් ඔයිල් එක අරගන්නවා. එතකොට ඒක අපරාධේ, ඔයගොල්ලන්ගේ මුදලුත් නහස්ත වෙනවා. ඔයගොල්ලන්ට යම් කරදරයක් වෙන්නත් පුළුවන් ඒක කාලයක් තිස්සේ යූස් කරන එකේ. ඒක හින්දා ඔයගොල්ලෝ හොඳට හොයලා බලලා කුකින් ඔලිව් ඔයිල් එක නෙමේ මූණට ඇඳේ පතේ ගන්න ඔලිව් ඔයිල් එක කියලා ඔයගොල්ලෝ කියලාම අරගන්න ඒ ගන්න ෂොප් එකෙන්, සුපර් මාකට් එකෙන් හරි ෂොප් එකෙන් හරි නැත්නම් බියුටිෂියන්ගෙන් හරි කමක් නැහැ. ඔයගොල්ලෝ ඒක ගන්න සෙල් කරන තැනේ ඒ විදිහට පැහැදිලි කරලා අරගන්න. අර ඔලිව් ඔයිල් එක යාළුවනේ යූස් කරන්න එපා. මම ඒ ගැන ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න හිටියේ. අපිට දැන් මම ඔයගොල්ලන්ට කිව්ව කැමති ඔලිව් ඔයිල් එකක් හෝ ඔයිල් එකක් ගන්න කියලා, බේබි ඔයිල් එකක් වුණත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට රාත්‍රි වෙලාවෙදී මේක භාවිත කරනවා නම් අපිට තවත් ප්‍රතිඵල වැඩි කරගන්න රෝස් වෝටර් බින්දු කිහිපයක් එකතු කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට රෝස් වෝටර් හදන හැටි ඉදිරි වීඩියෝ එකකදී කියලා දෙන්නම් පැහැදිලිව. රෝස් වෝටර් ඔයගොල්ලන්ට ගෙදර හදාගන්න බැයි නම් විශ්වාසවන්ත තැනකින් විශ්වාසවන්ත නාමයක් දිනාගත්ත බොටල් එකක් මිලදී ගන්න. රෝස් වෝටර් නම් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. අපිට ගෙදරත් හදාගන්න පුළුවන් රෝස් වෝටර්. මම ඒ ගැන ඔයගොල්ලන්ට විස්තරාත්මකව ඉදිරියේ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඒ වගේම තමයි අපේ විස බීජ නාශකයක් වගේ අපි භාවිත කරන කහ, පිරිසිදු කහ භාවිත කරන්න ඕනේ යාළුවනේ. උයන්න ගන්න කහ භාවිත කරන්න එපා. මොකද එහෙම වුණත් එහෙම ඒවට මිරිස් කුඩු එකතු වෙලා තියෙන පුළුවන්. එක එක මෝල් වලින් කොටනකොට මිරිස් 3-5 වර්ගය ඒව එකට කොටනවනේ. ඒකින්ද ඒව ඔක්කොම එකට එකතු වෙලා ඔයගලන් මොන ඊට පස්සේ දන්න ගන්නේ තුවාල වෙයි. ඒකින්ද ඒක භාවිත කරන්න එපා. පුළුවන් නම් ඔයගොල්ලෝ බෙහෙත් බඩු කඩවල තියෙනවා කහ, ඒ කියන්නේ අමු කහ තියෙනවා ගන්න. හොඳ බෙහෙත් බඩු කඩවල තියෙනවා, ඉතාමත් ලාභදායි විදිහට අපිට ගන්න පුළුවන්. අපිට විශාල කහගුඩු ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය ග්‍රෑම් ගාණක් ගත්තොත් අපිට විශ්වාසවන්ත විදිහට ස්වභාවික විදිහට මේක හදා ගන්න පුළුවන්. ඒකින්ද ගෙදර ඔගොල්ලෝ පුළුවන් තරම් ඉදවල හදා ගන්න. කහ ස්වල්පයකුත් අපිට මේකට ඕනේ. දැන් මං කිව්ව ඔයගොල්ලන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් උළුහාල් ඕනේ, කහ ඕනේ, දෙහි බින්දු කිහිපයක්, කෝමාරිකා මදින් කොටසක්, ඔයගොල්ලෝ කැමති ඔයිල් එකක් භාවිත කරන්න පුළුවන් ජොජෝබා ඔයිල් ඒ වගේ දේවල් මොනව හරි, ආමන්ඩ් ඔයිල් හරි මොනව හරි. මම නම් පාවිච්චි කරේ ආමන්ඩ් ඔයිල් කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඒ දේවල් තමයි අපි භාවිත කරන්නේ.
බොහොම ලෙහෙසි ඒක හදාගන්න මං දැන් ඕගොලන්ට එක හදාගන්න හැටි කියල දෙන්න. ඒක හදාගන්න යාළුවනේ ඕගොල්ලෝ පෑ කිහිපයක් ඒ උළුහාල ඇට කිහිපය පැඟෙන්න තියන්න. පැඟෙන්න තියලා ඊට පස්සේ හොඳට බ්ලෙන්් කරන්න. බ්ලෙන්් කරලා ඊට පස්සේ යාළුවනේ ඒක ඔගොල්ලන්ගේ තේබොන ගොට්ට තියෙන්නේ ඒ ගොට්ටට ඒ ක්‍රීම් එක දාගන්න. එතකොට ඔගොල්ලෝ බ්ලෙන්් කරගන්න තෙත සහිත උළුවාලටනේ එක එතකොට ක්‍රීම් එකක් වගේ වෙනවා. ඒ ක්‍රීම් එක ඒ ගොට්ටට දාගෙන හැන්දක් තියලා හොඳට පෙරංගාන්න. පෙරංගානකොට ඒක යටින් චූටි භාජනයක් හරි ප්ලේට් එකක් හරි තියලා ඒ වැක්කිරෙන ඒ ඒ යූස් එක ඒ ජූස් එක ඕගොල්ලෝ එකතු කරගන්න ඕනි. ඒක තමයි අපි ක්‍රීම් එකේ පැක් එක විදිහට භාවිතා කරන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒක ප්ලේට් එකකට අරගෙන ඒකට අර මං කිව්ව දේවල් ඔක්කොම දාන්න. කහ ටිකක් ඒ වගේම දෙහි බින්දු කිහිපයක් ඕගොල්ලෝ රෑට පාවිච්චි කරන ඕන රෝස් වෝට ටිකක් ඒ වගේම ඔගොල්ලෝ කැමති ඒ ඔයිල් වර්ගයක් එකතු කරන්න. ඔයිල් එක එකතු කරන ගමන් බලන්න ඒකේ ක්‍රීමි ගතිය ආරක්ෂාව වෙනවද. ඒක ටිකක් ගොරෝසුට එන්න ඕන පැක් එකක්. මොකද මූණේ ගාගෙන ඉන්න ඕනේනේ. ඒකේ හින්දා ඒක මූණේ ගාගෙන ඉන්න අවශ්‍ය පදමට එනවද කියලා ඔගොල්ලන්ගේ මේ ඇඟිලි භාවිතා කරලා ඇඟිල්ලෙන් මෙහෙම මෙහෙම රවුමට කරකවන්න. රවුමට කරකෝ කරකෝ බලන්න ප්ලේට් එකට දාලා කලවම් කර කර ඒක එනවද කියලා. සාමාන්‍යයෙන් මං ඔයගලන්ට කියන්න අපි දැන් අර සිමෙන්ති අලනකොට බාස්කෙනෙක් සිමෙන්ති අලනකොට කොළොප්පු ගහන්න අර පාවිච්චි කරන පදම තියෙන්නේ. අන්න ඒ වගේ ගහන්නට එනකොට ඒ ඔයගලන්ගේ ඔයිල් එක දාන එක නතර කරන්න. වතුර පාවිච්චි කරන්න එපා. ඒ කොමාරිකාවේ යූස් එකත් පුළුවන් නම් ඔයගලන්ට බ්ලෙන්ඩ් කරගෙන ගන්න. චූට්ටක් වතුර බින්දු චුට්ටක් දැම්මට කමන්න. එහෙම නැත්නම් දෙහි වලින්ම ඒක අඹරගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ගොඩක් ඕගලන්ට ප්‍රතිඵල ඒක ගන්න පුළුවන්. ඒ විදිහට යාළුවනේ ඒ ටික ඔක්කොම පදමට ඕගලන්ගේ අතේ ඒ මින්නෙන් එක හදාගන්න ඕනේ ක්‍රීම් එක. ඕගල කැමති විදිහට ඒ පදම හදාගන්න මං කිව්වේ. මං හදාගන්න ඒ ලේසි ක්‍රමය මං භාවිතා කරන්නේ මේ විදිහට තමයි. ඒ විදිහට පාවිච්චි කරලා ඒක අපි චූටි ඉවර වෙච්ච චූටි රවුම් ක්‍රීම් චූටි බෝතලයකට බොටල් එකකට දාගන්න ඕනේ. චූටි ප්ලාස්ටික් හරි එහෙම නැත්නම් වීඳුරු හරි චූටි කප් එකකට දාගන්න. එතකොට ඔයගලන්ට හරිම ලේසියි මේක පාවිච්චි කරන්න. දවසට එකපාරක් මූණ ආලේප කරලා විනාඩි 30ක් අවම වශයෙන් හිටලා මූණ සෝදා හරින්න. සාමාන්‍ය සීතල වතුරෙන් කූල් වෝටර් වලින් සෝදා හරින්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලෝ මාස දෙකක් විතර වැඩිපුර පිම්පල්ස් තියෙනවා නම් කැළල් තියෙනවා නම් යාළුවනේ ඔයගොල්ලන්ගේ මාස 3ක් විතර එක දිගට ඔයගොල්ලෝ භාවිතා කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ප්‍රතිඵල සහතිකයෙන්ම හම්බ වෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට දැනෙන සහනශීලී ප්‍රතිඵල කොහොමද කියලා. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලොත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඔයගොල්ලන්ට මේකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් හම්බුණා නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ Facebook එක භාවිතා කරලා මොකද වුනේ කියලා අනිවාර්යයෙන්ම ප්‍රතිඵල මට comment එකක් දාන්න. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්න. තෙරුවන් සරණයි.